අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ මොබිටෙල් එම් කෑෂ් ගිණුමේ තියෙන මුදල් වලින් මොබිටෙල් සිම් එකකට ඩේටා ප්ලෑන් එකක් ඇක්ටිව් කරගන්න විදිය. මේක හරිම ලේසි. කොටුව 111 කොටුව ඩයල් කරන්න ඕන. මෙතන අංක 3ට තියෙනවා මොබයිල් බිල් ටොප් අප් කියන එක. මොබයිල් බිල් ටොප් අප් එක අංක 3 තෝරගන්න ඕන. මෙතන මම මොබිටෙල් සිම් එකකනේ රීලෝඩ් එක දාන්න අපි දැන් ලෑස්ති වෙන නිසා අංක 1 මොබිටෙල් තෝර ගන්න ඕන. මේක හච් වලටත් දාන්න පුළුවන්, එයාටෙල් වලටත් දාන්න පුළුවන්. අපි මොබිටෙල් තෝරගමු අංක 1. ඊට පස්සේ මෙතන රීලෝඩ් එකක්ද බිල් පේමන්ට් එකක්ද ඩේට් ප්ලෑන් එකක්ද කියලා අහනවා. අපි ඕන ඩේට් ප්ලෑන් එකක්. රුපියල් 100 නෙමෙයි ඩේට් ප්ලෑන් එක තමයි මේකෙන් ඇක්ටිව් කරන්න හදන්නේ. ඒ නිසා අංක 3 තෝර ගන්නවා. මෙතන ස්ටෑන්ඩඩ් ඩේට් ප්ලෑන් තියෙනවා, අන්ලිමිටඩ් ඩේට් ප්ලෑන්ස් තියෙනවා. අන්ලිමිටඩ් ඩේට් ප්ලෑන් කියන්නේ YouTube ප්ලෑන් එක තියෙනවා, WhatsApp මැසේජින් ප්ලෑන් එක තියෙනවා, ඊට පස්සේ Facebook ප්ලෑන් එක. ඒ ටික තුන තමයි අන්ලිමිටඩ් එකේ තියෙන්නේ. අපි ස්ටෑන්ඩඩ් ඩේට් ප්ලෑන් එකනේ 199 රීලෝඩ් එකක්නේ අපි දාන්න යන්නේ. ඒ නිසා අංක 1 තෝර ගන්නවා. මෙතන තියෙනවා රුපියල් 29, 49, 99, 199, 299 කියලා ප්ලෑන් ටික. මම මෙතනින් අංක 4, ඒ කියන්නේ 199 ඩේට් ප්ලෑන් එක තමයි ඇක්ටිව් කරන්න යන්නේ. ඒ නිසා මම අංක 4 තෝර ගන්නවා. මෙතන එම් කෑෂ් පින් නම්බර් එක, ඒ කියන්නේ එම් කෑෂ් වොලට් එකේ පින් නම්බර් එක ටයිප් කරන්න ඕන. හරි. ඊට පස්සේ අපිට ෆෝන් එක, ඒ කියන්නේ අපිට රීලෝඩ් එක දාන්න ඕන මොබයිල් නම්බර් එක. මේක තමන්ගේම මොබයිල් නම්බර් එක දාගන්නත් පුළුවන්, නැත්නම් වෙන කෙනෙක්ගේ දාගන්නත් පුළුවන්, ගැටලුවක් නැහැ. මම මගේ ෆෝන් මොබයිල් නම්බර් එක මෙතන ටයිප් කරගන්නවා. සෙන්ඩ් කරා. ඊට පස්සේ මෙතනින් අහනවා කන්ෆර්මේෂන් පොප් අප් එකක් ඇවිල්ලා අහනවා රුපියල් 199 එක රීලෝඩ් එක ඔයා මෙන්න මේ නම්බරේට දාන්න ඕනද හරිද කියලා. ඒ කියන්නේ 95 ගැහුවොත් yes වෙනවා, 96 ගැහුවොත් no වෙනවා. මේක හරි නිසා මම 95 ඩයල් කරනවා, සෙන්ඩ් කරනවා. දැන් මෙතන ඩේටා ප්ලෑන් එක ඇක්ටිව් වුණාට පොප් අප් මැසේජ් එකක් එනවා. ඒ වගේම SMS දෙකක් ආවා. අපි බලමු SMS දෙක මොකක්ද කියලා. මම මේ මගේ ෆෝන් එකට ඩේටා ප්ලෑන් එක ඇක්ටිව් වුණා කියලා මොබිටෙල් එම් කෑෂ් හරහා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා 199 වගේ අඩු වුණා කියලා. ඊට පස්සේ බැක් වෙලා බලමු මොබිටෙල් එකෙන් ඇවිල්ලා තියෙනවා 199 ඩේටා ප්ලෑන් එක ඇක්ටිව් වුණා කියලා මැසේජ් දෙක. මෙන්න මේ විස්තරය තමයි මම මේ ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න ආවේ. ඉතින් ඔයාලා වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හමුමු. ජය වේවා.